ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් IT partner channel එක තුලින් එන තවත් එක වීඩියෝ එකකට. ඉතින් ඔයා හිතන්න ඔයා අද කරපු මොකක් හරි Windows update එකක් ඉඳලා. එහෙම නැත්නම් ඔයා කරපු system files වල වෙනස්කමක් ඉඳලා. එහෙම නැත්නම් ඔයා install කරපු crack software එකක් ඉඳලා ඔයාගේ PC එකට එහෙම නැත්නම් laptop එකේ මොකක් හරි දෝෂයක් හටගත්තොත්. ඒ කියන්නේ එක දිගටම error message එකක් වගේ එන්න පටන් ගත්තොත් ඔයා මොකද්ද කරන්නේ? ඉතින් ඔයාට මොකද්ද මෙන්න මේකට කරන්න පුළුවන්? ඉතින් ඔන්න ඔය දේ ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ සිස්ටම් රීස්ටෝර් ගැන. ඉතින් මෙන්න මේ සිස්ටම් රීස්ටෝර් කියන්නේ මොකද්ද? මේක කොහොමද අපි පාවිච්චි කරන්නේ? මේක මොන වගේ අවස්ථාවන් වලදීද අපිට වැදගත් වෙන්නේ කියලා වීඩියෝෙන් කතා කරමු. ඉතින් වීඩියෝට යන කලින් ඔයා මේ වගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell notification එක ඕල් කරගන්න. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාගේ computer එකේ system files වලට බලපාන මොකක් හරි දෙයක් ඔයා කරාට පස්සේ මෙන්න මේ දේ නිසා ඔයාගේ computer එකේ එහෙම නැත්නම් laptop එකේ දෝෂයක් හටගත්තොත් ඒ කියන්නේ මොකක් හරි error එකක් එක දිගටම එන්න පටන් ගත්තොත් ඔයා මෙන්න මේ වෙලාවේදී restore point එකක් create කරලා තිබුණා නම් ඔයාට හැකියාව ලැබෙනවා ඔයා ඒ restore point එක create කරපු දවසේ ඒ restore point එක create කරපු වෙලාවේ ඔයාගේ computer එක තිබ්බ තත්ත්වයට ඔයාගේ computer එක පත් කරගන්න. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ restore point එක අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ අපි මොකක් හරි රිස්ක් එකක් තියෙන වැඩක් අපේ computer එකෙන් කරන්න යනකොට. ඉතින් ඒ කියන්නේ ඔයා මොකක් හරි රිස්ක් එකක් සහිත වැඩක් ඔයා computer එකෙන් කරනවා නම් ඔයාට පුළුවන් ඊට කලින් මෙන්න මේ restore point එක create කරගන්න. ඉතින් එතකොට ඔයාට හැකියාව ලැබෙනවා ඔයා අර කරන දේ නිසා මොකක් හරි damage එකක් ඔයා computer එකට වුණත් ආපහු ඔයා computer එකේ Windows OS එක නැවතත් තිබ්බ තත්ත්වයටම ලබා ගන්න. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද මෙන්න මේ restore point එක create කරගන්න කියලා. හරි ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ computer එකේ search bar එකේ create a restore point කියලා search කරගන්න. එතකොට උඩින්ම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් create a restore point කියලා දෙනවා. ඔයාලා මේක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ system properties කියලා පොඩි box එකක් වගේ window එකක් open වෙනවා. ඉතින් මේකේ system protection යටතේ system restore කියන එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ partition ටික තියෙනවා. ඉතින් මෙතනින් ඔයා ඔයාගේ windows install කරලා දෙන්න. ඒ කියන්නේ windows install කරලා තියෙන partition එක කියන්නේ system files තියෙන c partition එක select කරලා මෙන්න මෙතන තියෙන configure කියන button එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් turn on system protection කියලා එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේක tick එක on කරලා මෙතන මුකුත් වෙනස් කරන්න යන්නේ නැතුව මෙන්න මේක apply කරලා okay කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට ඊට පල්ලෙහාම බලා ගන්න පුළුවන් create කියලා button එක. ඔයාලා මෙන්න මේක click කරන්න. ඉතින් මේක click කරාට පස්සේ මෙන්න මේ දි තව පොඩි box එකක් open වෙනවා. ඔයාලා මෙන්න මෙතන කැමති නමක් type කරන්න. ඉතින් මම මෙන්න මෙතනදී Windows 10 කියලා type කරගන්නවා. ඒ කියන්නේ මේක තමයි අපි ක්‍රියේට් කරගන්න රෙජිස්ටර් පොයින්ට් එකේ නේම් එක වෙන්නේ. ඊට පස්සේ ඒක ක්‍රියේට් කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිය රෙජිස්ටර් පොයින්ට් එකක් ක්‍රියේට් වෙනවා. හරි ඉතින් ක්‍රියේට් කළා ඉවරනට පස්සේ මෙන්න මේ විදිය මැසේජ් එකක් එනවා. ඔයාලා මේක ක්ලෝස් කරගන්න. ඉතින් දැන් ඔයාලා දන්නවා කොහොමද රෙජිස්ටර් පොයින්ට් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් එහෙනම් අපි දැන් බලමු අපේ කම්පියුටර් එකේ සිස්ටම් ෆයිල්ස් වලට මොකක් හරි ඩැමේජ් එකක් වුණ අවස්ථාවක කොහොමද මෙන්න මේ රෙජිස්ටර් පොයින්ට් එක පාවිච්චි කරලා අපේ සිස්ටම් එක රීස්ටෝර් කරගන්න කියලා. ඉතින් ඔයාලා ආපහු ඔයාගේ කම්පියුටර් එකේ සර්ච් බාර් එකට ගිහිල්ලා create a restore point කියලා සර්ච් කරලා ඒක ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේක ඕපන් කරගත්තාට පස්සේ ඔයාලා මෙන්න මෙතන system restore කියන එක යටතේ system restore කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මේක උඩ click කරන්න. ඒ click කරාට පස්සේ මෙන්න මේ විදිහේ window එකක් ඕපන් වෙනවා. ඔයාලා මේක next කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලා මේ විදිහේ create කරලා තියෙන restore point සේරම. ඉතින් මෙතනදී මම එකයි create කරලා තියෙනවා මට ඒක බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට restore කරන්න අවශ්‍යක click කරලා මෙන්න මෙතන තියෙන next කියන button එක click කරන්න. ඊට පස්සේ මෙතන තියෙන finish කියන button එක click කරාට පස්සේ මෙන්න මේ විදිහේ message එකක් එනවා. ඔයාලා මේක yes දුන්නාට පස්සේ ඔයාගේ computer එක වාර restore point එක create කරපු දවසේ තිබ්බ තත්ත්වෙටම පත් වෙනවා. ඉතින් මම මෙතන yes කියන එක දෙන්නේ නැහැ මොකද මට මේක restore කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ කොහොමද සිස්ටම් එකක් restore කරගන්න හරියටම restore point එකක් හදාගන්නේ. ඒ වගේම කොහොමද restore point එක පාවිච්චි කරලා සිස්ටම් එක restore කරගන්නේ කියලා. ඉතින් මං හිතනවා ඔයාලට මේ දේක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාගේ යාළු වෙට්ටත් මේ දේක වැදගත් වෙයි කියලා හිතනනම් අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා ඔයාලා මේ වගේ videos දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න ඔයාලට පුළුවන් පල්ලෙහා දෙන රතු පාට subscribe button එක click කරලා bell notification එක ඕල් කරගත්තොත් මේ වගේ දිගටම දාන videos ඔයාලගාවට notifications මගින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද video එක ඉවරයි. තවත් අලුත් video එකකින් ඉක්මනටම හමු වෙමු.